මේ ජනාධිපතිවරණේ තීරණාත්මක වෙන්නේ අපි මේ ජනාධිපතිවරණේ වැරද්දක් කෙරුවොතින් අපේ රටෙන් නැතිවෙන්නේ ජනාධිපතිවරයෙක් පමණක් නෙමෙයි රටේ නිදහස රටේ ප්‍රජාතන්ත්‍රවාදය රටේ අනාගතය සම්බන්ධව පළල් ධනතා සහභාගිත්වය නිමාවෙන්න ඉඩ තියෙනවා. රටේ ජයග්‍රහණයේ තීරණය ඔබ සරසතු සමට ජය සමගි රටක්. එනිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරනවායි කියන එකේ තේරුම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත්වීමේ අනතුර ජයග්‍රහණය කරනවායි කියන එකයි. එනිසා මම ඉතාම පැහැදිලිව කියන්න කැමති අද මේ දේශපාලන සටනේ සජිත් එක පැත්තක ඉන්නවා, අනිත් පැත්තෙන් වික්‍රමසිංහ මහත්තයයි දිසානායක මහත්තයයි තරඟයට බොරු කියනවා, තරඟයට කවි කියනවා. දේශපාලන වැඩසටහනක් නැතුව තමන්ගේ පාක්ෂිකයන් රවට්ටමින් ඉදිරියට යනවා. මෙතනදී විශේෂයෙන් අපි කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනයේ සම්පූර්ණ ගැටගැහිලා තියෙන්නේ එක පැත්තකින් අර අනුර දිසානායකව ජනාධිපති කරන්නේ කොහොමද කියන එක. මේ ජනාධිපති වරණවල තුන්වෙනි අපේක්ෂකයා හතරවෙනි අපේක්ෂකයා කියන්නේ බොහොම පල්ලෑට වැටෙන එකක්. තුන්වෙනි හතරවෙනි අපේක්ෂකයෝ ඡන්ද ලක්ෂයකට වඩා ලක්ෂ හතර පහකට වඩා අරගෙන නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ කරන්නේ මේ වතාවේ තමන්ට දිනන්න බැරි බව දන්න නිසා අවුරුදු 40කට පස්සේ මේ රටේ දේශපාලනේ තමන්ගේ පක්ෂේ තමන්ගේ පරම්පරාවේ තමන්ගේ පැත්තේ මිනිස්සු දිනන එක නවත්තන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණයට අකුල් හෙලන්නේ කොහොමද කියන එක විතරයි එතුමාගේ දේශපාලනේ වෙලා තියෙන්නේ. එනිසා අපි කියන්න කැමති විශේෂයෙන්ම පොහොට්ටුවට ඡන්ද දීපු ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වමට එක දවසක් හරි වැඩ කරපු ජනතාවට අද කුමන අදහසකින් හරි ඔය පරණ පොහොට්ටුවේ පිටිපස්ස යන අයට අපි ඉතාම පැහැදිලිව කියන්න කැමති වික්‍රමසිංහ මහත්තයා එක පැත්තකින් රාජපක්ෂලාට ගහනවා, අනිත් පැත්තෙන් පොහොට්ටුවේ පාක්ෂිකයන්ට ගහන්න අද දිසානායකව ජනපති කරන්න සටන අරගෙන යනවා. වෙන මුකුත් නැහැ. වික්‍රමසිංහ දේශපාලනේ 22 වෙනිදාට ඉවරයි. ඒ ඉවර වෙන්න ඉස්සර වෙලා තමන්ට ඉතාම කම්ෆර්ටබල් එක්සිට් එකක් හදන අනුර දිසානායක දිනවන්නේ කොහොමද කියලා තමයි එයා බනවින් ඉන්නේ. ඒක පරද්දන්න ඒ දේශපාලනය නිමා කරන්න අපි ඔක්කොම එකට එක් වෙන එකට වැඩ කරන ඒ ඓතිහාසික ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න නිකවැරටිය තමුන්නාන්සේලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනය කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවායි කියමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරනවා.